Lollipop Pesel Review channel එකට ඔයාලව සාතරෙන් පිළිගන්නවා. The Double Chinese Drama එකේ පස්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස ඉවර වුණේ Jiang Li යූරොන්ට ඊතලෙන් විදින්න හදපු තැනින්. ඔන්නේ Jiang Li ඉලක්කයට විදින්න හදනකොටම වෙන්නේ වන්නින් ඕනකම Jiang Liව තල්ලු කරලා දාන එක. මොකද ඇය ඔහුව ඉලක්ක කරගෙන ඊතල පහර විදින්න හැදුවේ කියලා දැක්ක නිසා. ඒත් වෙලාවට එතනට එන අධිපාදසු එයාගේ පවානින් ඊතලයට පහරක් දීලා ඊතලේ යූරෝන්ගේ පපුවේ වදින එක නතර කරලා දාලා ඔහුගේ අතේ පමණක් පොඩි කැපුම් තුවාලයක් වෙනවා. බන්නින් කුමරිය ඉන්නවා දැක්ක නිසා ඔහු කියන්නේ මෙහෙම දෙයක් දන්නවා නම් කලින් එන්න තිබ්බ කියලා. ඒ වගේම ඔහු අදිසියෙම ආපු එක ගැන ඇය අහනකොට ආදිපාදසු කියන්නේ භෝජන සංග්‍රහයේ තියෙන තැන ආරක්ෂිත තැනක් කරන්න මහරජු ඔහුට බාර දීලා තියෙන්නේ මේ වෙලාවේ සතුටින් සංග්‍රහයේ භුක්ති විඳලා ඉන්න ඕනේ කියලා. ඒත් යූරොන් Jiang Liට කිව්ව කතාව වන ඔහු ගැන කරදර නොවි Jiang Liට ඊතර පහර විදින්න ආදිපාදසු අහගෙන හිටපු නිසා කියන්නේ ඇත්තටම යූරොන් මිය ගියා නම් මොකද වෙන්නේ කියලා. ඒකයි විනෝදයට කරපු දෙයක් කියනකොට ඇයට විනෝද වෙන්න ඕන නම් මහරජුගෙන් ඒකට අවසර ගන්න රජතුමා නියෝග දුන්නොත් වන්නින් වෙනුවෙන් අවි ගබඩාවම ඇරලා දෙන්නම් කියන්නේ. කොහොම හරි ඒ කතාවත් එක්ක වන්නින් කුමරිය තරහින් එතනින් පිට වෙලා යනවා. ආදිපාදසු Jiang Li අතින් දුන්න අරගෙන ඇය පුරුදුකාරයෙක් වගේ වැඩ කරන්න කිය නිසා අහන්නේ හරියට ඉගෙන ගත්තා කියලාද හිතන්නේ කියලා. Jiang Li සමාව ඉල්ලනවා වගේම ආදිපාදසු හැමෝටම උත්සවයේ සතුටින් ගත කරන්න කියලා පිට වෙලා යනවා. Jiang Li තනියම කළුවරේ අඬමින් ඉන්න ගමන් ඇයට මතක් වෙන්නේ එදා ඇයව මරන්න හදපු තැන යූරොන් ළඟ වන්නින් කුමරිය ඉඳලා ඇයව මරන්න උට අණ දෙනවා වගේම ඇය ශුලීට ආයුධයෙන් පහර දෙනවා. කොහොම හරි ඇය තනියම ඉන්නව දකින යේෂේජි ළඟට ඇවි ඇයව අල්ලගන්නවා ඇය වැටෙන්න යනවා දැක්ක නිසා. ඉතින් ඔහු හිතන්නේ උත්සව ශාලාවේදී වන්නින් ඇයට ඇති කරපු පීඩාවට කලකිරීමෙන් ඉන්නේ කියලා. දෙන්න නැවත උත්සව ශාලාවට යනකොට එක්තරා සේවිකාවක් Jiang Liට පුංචි ලිපියක් දීලා යනවා. ඒක කියවලා බලනකොට දකින්නේ යුක්සියෝ නැමැති මණ්ඩපයට යන්බන් ඇයට එන්න කියලා තියෙනවා. ඒ වගේම තමයි උපබිසව හා ශූරන් එකතු වෙලාද සැලසුමක් හදලා තියෙන නිසා රෝයාව ඇයගේ ළඟ ඉන්න සේවිකාවට වැඩේ පටන් ගන්න කියන්නේ. ඒ අනුව Jiang Li ළඟට ඇය ගිහින් මත්පැන් වගයක් කෝපේට දැම්මහම යූ ඇවිත් ඇයට මත්පැන් පානය කරන්න කියන්නේ. Jiang Li මත්පැන් නොපි තේ පානය කරන්න ගන්නකොට යූ කියන්නේ ඇයට පහත් විදිහට සලකන්න හදන්නේ මත්පැන් පානය නොකර කියලා. ඒ නිසාම Jiang Li මත්පැන් කෝපයක් පානය කරන්න ගන්නවා. කොහොම හරි Jiang Li එක පාරටම කැර කැවිල්ලක් හැදිලා එහෙමම සිහ නැති වෙනකොට යූහා රෝයාව බලාපොරොත්තු වුණ දේ සිද්ධ වෙන නිසා සතුටින් ඉන්නේ. ඒ අනුව Jiang Liව යූ එක්තරා කුටියක් ඇතුළට අරගෙන යනකොට යේෂීජීත මත් වෙලා හිටපු නිසා ඔහුවද කෙනෙක් අරගෙන එනවා පෙන්නනවා. Jiang Liව කුටිය ඇතුළට අරගෙන යනකොට ඇයට අන්බන්නේ වූ ලිපිය බිම වැටෙනවා. ඉතින් යූ Jiang Liව ඒ කුටිය ඇඳක හාන්සි කරවලා එළියට එනකොට බිම තිබුණු ලිපිය දකිනවා. ඉතින් ඒකේ යන්බන්ගේ නම සඳහන් කරලා තිබුණ නිසා හිතන්නේ යන්බන් රහසින්ම ඇයව මුණ ගැහෙන්න යන්න හදන්නේ කියලා. මේ නිසා ඇය කරන්නේ යන්බන් ඉන්න මණ්ඩපයට යන එක. ඔන්න Jiang Li මත්පැන් පානය කරලා සිහිය නැහැ වගේ හිතියත් ඇය හොඳ සිහියෙන් ඉන්නේ කියලා පෙන්නන්නේ. ඇය යූගේ හැටි දන්න නිසාම රඟපෑමක් කරලා තියෙන්නේ මත්පැන් ටික පානය කරනවා වගේ. ඒ වගේම කෙනෙක් කුටියට එනවා කියලා ඇයට හින්ද ගන්නවා. ඉතින් සූදානම් පිට ඇය ඉන්නේ ඇයගේ කොණ්ඩ කටුවත් අතේ තියාගෙන. ඉතින් නැවත නිදි වගේ ඉන්නකොට යේෂීජී ඇය ළඟට ඇවිත් ඇයට ලං වෙන්න ගන්නකොට ඇයගේ කොණ්ඩ කට්ට බෙල්ලට තියලා කියන්නේ ඔහුට සංසුන් වෙන්න කියලා. ඒත් ඇය තේරුම් ගන්නේ ඔහුත් බීලා නැහැ හොඳ සිහියෙන් ඉන්නේ කියලා. යේෂීජීත බොනවා වගේ මවාපෑමක් කරලා තියෙන්නේ. මොකද ඔහුටත් මොනවද වෙන්නේ කියලා බලා ගන්න ඕනේ වුණ නිසා. ඉතින් ඔහු ඇයට නිින්ද ගියෙන් ඇති කියලා ඇහැරවන්න හැදුවේ කියලා කියන්නේ. මේ විදිහට දෙන්නවම එකම කාමරයකට අරගෙන ආවේ මොන හේතුව නිසාද කියලා යේෂීජීත තේරුම් ගන්න බැරි වුණාම ඇයි යේෂීජීත පැහැදිලි කරලා දෙන්නේ ඔවුන්ට අවශ්‍ය දෙන්නවම බීලා එකට නිදාගත්ත කියලා කටකතා පතුරවලා අපකීර්තියට පත් කරන්න කියලා. ඊට පස්සේ එකෙන් වෙන්නේ ඇයිගේ ගෞරවයද නැති වෙලා යේෂීජීත ලැබුණු තනතුරද නැති වෙන එක කියලා.
ඉතින් එක කලින් කුරුල්ල දෙන්නෙක්ම මරලා දාන්න හදන්නේ කියලා දෙන්නටම තේරුම් යනවා. ඉතින් ඔවුන්ට අවශ්‍ය දේ වෙන්න දෙන්න බැරි නිසා මෙතනට කවුරු හරි එන්න කලින් පැනලා යන්න ඕන. හැබැයි ඒ කාටවත් අහුනවන තැනකට හැංගෙන්න ඕනි කියලා ජියාන් ලී කියන්නේ. මේ අතරේදී පෙන්නන්නේ යන්බන් මත්පැන් පානය කරමින් ඔහු ජියාන් ලීට එන්න කියපු මණ්ඩපයට වෙලා කරුවලේ ඉන්නවා. කොහොම හරි යෝ කළුවරේම මණ්ඩපය ඇතුළට ආවහම ජන්බන්ට ඔහු සමග ඉන්නේ ජියාන් ලී කියලා නොපෙනෙන නිසා යුව වැළඳ ගන්නවා වගේම ඔහුට ඇයව විවාහ කරගන්න ඕනේ කියනකොට යූ කරන්නේ අවස්ථාවෙන් හොඳටම ප්‍රයෝජනය ගන්න එක. මේ අතරේදී ජියාන් ලී හොරින්ම හිටපු කුටියෙන් එළියට ඇවිත් වටපිට බලමින් පිටිපස්සට එනකොට ආදිපාදී සෝගයන්ගේ හැප්පෙනවා. ඉතින් ඔහු මේ වෙලාවේ ඉන්නේ ඇයි කියලා අහනකොට යේෂීචි එක නිදාගෙන අහුවෙන්නද ඕනේ උනේ කියලා ඔහු ඇයගෙන් ඇහුවාම ජියාන් ලීට තේරුම් යන්නේ නැවත ඌ ඇයගෙන ඔත්තු බලල කියලා. ඒත් ආදිපාදී සූනම් කියන්නේ මාලිකාව ආරක්ෂා කරන්න නියෝග කරලා තිබුණ නිසා ඔහු වෙන දේවල් දන්නවා කියලා. ආදිපාදී සූ ඇයගේ අතින් අල්ලගෙන යූරොන්ව මරන්න හැදුවේ ඇයි කියලා අහන්නේ. ඉතින් ඇය ඌව මරන්න හැදුවේ නැහැ කියලා උත්තර දෙනකොට ආදිපාදී සූ ඇයට පැහැදිලි කරනවා ඔයාගේ අනන්‍යතාවය ගැන සැක කරන අය එක්කෙනෙක්ට වඩා ඉන්නවා. ඔයාට මාව රවට්ටන්න බෑ. මං වසර ගාණක් අධිකරණ නිලධාරියෙකු විදියට සේවය කරන්නේ. මේ නිසා සිර මැදිරිවල ඉන්න අයට දෙන දඬුවම්ද දැකලා තියෙනවා. ඉතින් ඔයාට යුරොන්ව මරන්න උත්සාහ කළා නේද? බය හිතුනේ නැත්ද කියලා අහනවා. ඉතින් ඇය ඌව ප්‍රතික්ෂේප කරනවා වගේම ඇයගේ තුවාලුන අතින් අල්ලගෙන ඉන්නවා මතක් වෙලා ඉක්මනටම අත අයින් කරගෙන කියන්නේ ඔහු ඇය වෙනුවෙන් කළ අනුග්‍රහවලට මුදල් ගෙවන්න ඕන කියලා. එතකොට ඌ කියන්නේ මම මේ ඔයාට කළ තුන්වෙනි අනුග්‍රහය. ඉතින් මන්නම් අනුග්‍රහ ලබා ගන්න එකට මුදල් ලබා ගන්නවා කියලා හිතුවේ නෑ. ඒ නිසා ඒ දේ ගැන වෙන වෙලාවක කතා කරමු කියලා යන්න හදනකොට ඇය ඌව නවත්තලා අහන්නේ යූරන් හා වන්නින් කුමරිය මාලිගාවේ මොන වගේ තැනකද ඉන්නේ කියලා. ඉතින් මේ ප්‍රශ්නේ ඔහුගෙන් අහන්න එපා. දැනටමත් ඇය දන්නවා කියලා ආදිපාදී සූ කියන්නේ. ඒත් ඇයට ඌ තරම් මුත්තුකාරයෝ නැති නිසා මේ සත්‍ය දැනගන්න ඕන. ඒක ජීවිතයටත් වඩා වැදගත් නිසා කියලා එතනින් යනකොට ඔහු ඇය දිහා අමුතු හිනාවක් තාලා බලාගෙන ඉන්නේ තවත් ඇයි ෂුලී කියලා ඔහුට තේරුම් ගන්න පුළුවන් නිසා. ඊළඟට වෙන්නේ රෝයාවට සේවිකාව ඇවිත් කියපු විදිහටම වැඩේ කළා කිව්වහම කිහිප දෙනෙක් අරගෙන ඇවිදින්නේ යමු කියලා යන එක. මොකද ඇයට ඕන ජියාලී හා ඒචීචී එකට ඉන්නවා පෙන්නන්න. ඉතින් මගේ යන අතරේදී තිබහයි කියලා ජියාලී හා ඒචීචී හිටපු කුටියට පිරිසව එක්කගෙන යනවා. ඉතින් ඇතුළට ගියහම දෙන්න නැති නිසා ටිකක් කලබල වෙලා කුටිය කවුරුත් නැහැ කියලා අනිත් කුටිය පරීක්ෂා කරමු කියලා එක්කගෙන යනවා. ඔන්න ඉතින් රෝයාවෝ එන්නේ යන්බන් ජියාන් ලීට එන්න කියපු මණ්ඩපයට. ඉතින් කුටිය කලුවර නිසා ලන්තෑරුම්ද අරගෙන ඇතුළට ගියාම රෝයාවෝ දකින්නේ යන්බන් නියුව එක නිදාගෙන ඉන්නවා. ඉතින් ඒක දැක්ක ගමන් ඇය හොඳටම කලබල වෙනවා වගේම ඒ වෙලාවෙදි තමයි යන්බන් දකින්නේ යූ එක නිදාගෙන ඉඳලා තියෙන්නේ කියලා. මේ නිසා යූට ඌ පහර දීලා තල්ලු කරලත් දානවා. ඒ වගේම රෝයාව තරහෙන් යූට පහර දෙනවා ඇයිගේ පෙම්වතාව පොළඹව ගත්ත කියලා. අන්තිමටම රෝයාව දීපු පහරට යූගේ මූණ එතන තිබුණු පෙට්ටියක වැදිලා තුවාලත් වෙනවා. ඒ හැමදේම වුණාට පස්සේ යූ දෙමව්පියන්ට කියන්නේ රෝයාව ඇයගේ මූණ විනාශ කළා වගේම යන්බන් ඇයගේ අහිංසකත්වයෙන් ප්‍රයෝජනේ අරගත්තා. කාටවත් ඇයව අවශ්‍ය නැහැ. ඉතින් ඇයි කරපු වැරැද්දට ජෙම්වි ශාලාවට යවනවද කියලා දෙමව්පියන්ගෙන් අහන්නේ. ඉතින් ඇයට රෝයාව වගේ යන්බන් සමග විවාහ වෙන්න බැරි ඇයි? ඇයි ජියන් පවුලේ උපභාර්යාවගේ පුතාගේ දුවක් නිසාද? ඇයිගේ තාත්තත් මහලේකම් කෙනෙක් වුණා නම් හොඳයි කියලා තරහින් ගෑ ගහනවා. ඉතින් යූගේ දෙමව්පියන් දන්නවා ශූරන් කවදාත් යන්බන්ව යූට විවාහ කරගන්න දෙන්නේ නෑ වගේම ශූරන්ට විරුද්ධව යන්නත් ඔවුන් බය වෙන්නේ. මේ නිසා මේ ප්‍රශ්නයට යුව විරුද්ධවාදියෙකු නොකර දෙගොල්ලොගේම සතුරෙකු කොටුවලා නම් ප්‍රශ්නයෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා ජියාන් ලීව මේකට ඇදලා ගන්න හදනවා. මේ අතරේදී ෂූරන් රෝයාවෝ එක්ක මේ උණ දේ ගැන කතා කරන්න ගන්නකොට රෝයාව අම්මට කෑ ගහන්නේ ජියාන් ලී හා ඒෂීජී කොටු කරන්න හදපු වැඩේ හරියට කළේ නැති නිසා තමයි මෙහෙම දෙයක් උනේ කියලා. ඒත් අම්මත් ඇයට කෑ ගහන්නේ ඇයත් හරියට වැඩේ ඉෂ්ට කළේ නැහැ. යන්බන් එක්ක රෝයාව විවාහ කිවිසගෙන කාලයක් ගත වෙලා තියෙනවා. ඒ කාලයේදී යූට ඕන තරම් අවස්ථාව තිබුණා යන්බන්ව පොළඹව ගන්න. ඒත් ඇයි ඒක කළේ නැහැ කියලා. මේ හැමදේම සැලසුම් කළේ ජියාන් ලී
ඇයි දැන් උන දේවල් වලට සතුටු වෙනවා ඇති කියලා කියන්නේ. ඉතින් මේ හැම දෙයකටම වග කියන්න ඕන ජියාන්ලි කියලා. ඔවුන් ජියාන්ලිව අල්ලනවා. යෝ ඇගේ දෙමව්පියන් එක්ක ආච්චි ළඟට ඇවිත් රෝයාවුගේ විවාහයේ කඩාකප්පල් උනේකට දන ගහලා සමාව ඉල්ලනවා. ආච්චි යෝගෙන් අහන්නේ යන්පන්ට කැමති නම් කලින් කිව්වේ නැත්තේ ඇයි කියලා. ඒ වගේම රෝයාවු යෝගේ මූණ තුවාල කලයකටත් කෑ ගහනවා. මේ ගැන පිටතට ආරංචි වුණොත් අපකීර්තියට පත් වෙන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් කොහොම හරි පවුල් දෙකේ වැඩිහිටියන් ඒක තමන්ගේ දියණිය කරපු වැරැද්ද කියලා මැඩම් ජියාන් ඉදිරියේ කියනකොට ෂූරන් එකපාරටම කියන්නේ යූහා රෝයාවෝ කලින් හොඳින් ඇසුරු කළා, එකපාරටම යූ මේ වගේ වැරැද්දක් කළේ ඇයි වගේම රෝයාවෝ දැක්කේ නැත්තම් එහෙම දෙයක් කළා කියලාවත් පිළිගන්නේ නැහැ කියලා. ඊට පස්සේ එකපාරටම යූ හැමෝම ඉදිරියේ කියන්නේ ජියාන්ලි උත්සවයේදී ඇයට බොන්න යමක් තියලා කලන්තේ හැදුනා. ඉතින් ඇයව ජියාන්ලි විවේක ගන්න එක්තරා කුටියකට එක්කන් ගියා මතකයි. ඒ වගේම ඇයව දාලා ජියාන්ලි පිට වෙලා ගියා. ඉතින් ඒ වෙලාවේදී කුටිය ඇතුළට ගියාම යන්බන් බීමතින් හිටියේ ඔහු රෝයාව කියලා හිතලා බැරදියට තමයි ඇයට මෙහෙම දෙයක් උනේ කියලා ජියාන්ලිව හැමදේටම අල්ලන්න කතාව හදාගෙනම ඇවිත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි රෝයාව ඇයව හොයාගෙන ආපු හේතුවට කියන්නේ ජියාන්ලි ගෙන් රෝයාවට කියලා තියෙනවා යුව හොයාගන්න බෑ ගිහින් බලන්න කියලා. ඒ වෙලාවෙත් තමයි රෝයාවට යුහා යන්බන් ඉන්නවා දැකලා තියෙන්නේ කියලා. ඉතින් සම්පූර්ණ වැරැද්ද ජියාන්ලි පිට පටවලා වැරැද්දෙන් නිදහස් වෙනකොට ජියාන්ලිව මහලේ කම් එකගෙන ඉන්න කියන්නේ. මේ අනුව ජියාන්ලිට වන්ෆෙන් ශාලාවට එන්න කියලා තියෙනවා කියලා පණිවිඩයක් එන්නේ. ඉතින් ඩොන්ට තේරුම් යනවා එච්චර හොඳ දෙයක් නම් නෙමෙයි වෙන්න යන්නේ කියලා. ඔන්න ජියාන්ලි යනකොට කට්ටිය ඇයෙනකම් බලාගෙන ඉන්නවා වගේම තාත්තා ඊයේ උනේ මොකක්ද කියලා අපු ගමන් මහන්න ගන්නේ. ඉතින් ජියාන්ලි කියන්නේ ඊයේ ඇයි ටිකක් මත් වෙලා හිටියේ ඇහැරුණාට පස්සේ තමයි යුහා යන්බන්කි සිදුවීම දන්නේ කියලා. එහෙම කියනකොට රෝයාව තරහෙන් කෑ ගහන්න ගන්නේ. ඇයි බොරු කියන්නේ? ඇයි තමයි හිතාමතාම යුව යන්බන්කි කාමරේට යව්වේ කියලා. ඉතින් යුදේ කතාව ඇත්ත කියලා කියනකොට ජියාන්ලි යුව ඇයව කාමරේට අරන් ගියාට පස්සේ තවත් පුද්ගලයෙකු කාමරේට අරන් ආව කියලා දන්නවද කියලා අහන්න ගන්නකොට රෝයාව ඒ ගැන දන්නේ නැහැ කියලා බයෙන් වගේ කියන්න ගත්තාම ජියාන්ලියේ ආව කෙනා ඒෂීජී කියලා කියනවා. ඉතින් දෙන්නම බීලා හිටියත් දෙන්නට දෙන්නම අඳුරගන්න පුළුවන් වුණ නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ නිසා දෙන්නම එළියට ආවා. ඉතින් ඒෂීජී ඇයි සමග හිටපු නිසා යුව යන්බන්ගේ කාමරේට ඇයට යන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන් කියලා ජියාන්ලි කියන්නේ. ඉතින් ජියාන්ලි යුගෙන් අහන්නේ මාලිගාවේ ඕන තරම් සේවකයෝ එහාට මෙහාට යනවා මෙහෙම දෙයක් වෙනකොට ඇයි කෑ ගහලා උදව් ඉල්ලුවේ නැත්තේ කියලා. ඉතින් රෝයාවට ප්‍රශ්නයක් වෙයි කියලා සද්ද නොකර හිටියේ කිව්වහම ජියාන්ලි ඒකත් පැහැදිලි කරන්නේ යූ අනිත් අය වෙනුවෙන් තමන්ගේ කීර්තිනාමය විනාශ කර ගන්න හදන්නේ කියලා. ඒ මොනවා කිව්වත් තවත් යූ ජියාන්ලිට බනින්නේ ජියාන්ලි තමයි හැමදේම කළේ යේෂීජී මේකට හවුල් ඇති කියලා. ඉතින් යේෂීජීව විශ්වාස නොකරා නම් ආදිපාද සුව විශ්වාස නොකර ඉන්න බෑ කියලා ජියාන්ලි කියන්නේ. මොකද ඇයි එළියට එනකොට කොහෙද ඉන්නවත් දන්නේ නැතුව ඇවිදගෙන යන අතරේදී ආදිපාද සුව මගදී මුණ ගැහිලා ඔහු ඇයව ශාලාවට එව්වේ. ඉතින් සාක්ෂි නොමැතිව ඇයට මඩ ගහන්න එපා, දෙන්නම සහෝදරයන් නේද, සහෝදරයන් අතර ප්‍රශ්න දැනගත්තොත් හැමෝම යාළට හිනා වෙයි කියලා ජියාන්ලි කියන්නේ. ඉතින් රෝයාව ජියාන්ලිට පහරක් දෙන්න ගන්නකොට ආච්චි මැදට පැනලා සහෝදරියන් එකිනෙකාට මඩ ගහන්න හදනවා කියලා කෑ ගහන්න ගන්නවා. මේ වගේ ප්‍රශ්නයක් ඇයට විසඳන්න බැහැ, ප්‍රධාන ලේකම්ටම විසඳ ගන්න කියලා බාර දෙනවා. කොහොම හරි හැමෝම ශාලාවෙන් ගියහම ආච්චි ජියාන්ලි සමග තනියම කතා කරන්න ගන්නවා. ඉතින් ඇය ආච්චිට කියන්නේ ආච්චි මට ආදරේ නිසා මං කිසිම දෙයක් ආච්චිට හංගන්නේ නැහැ. යන්බන් මට පොඩි ලිපියක් එවලා තිබුණා. ඒත් ඒක මං කාටවත් දෙන්නුවේ නැහැ. ළඟ තියාගන්නම හිතියේ. පස්සේ යන්බන්ගේ හා යූගේ සිදුවීම ආරංචි වුණාම ලිපිය බලනකොට අතුරුදහන් වෙලා තිබුණා කියලා. ඉතින් ආච්චිට තේරුම් යන්නේ යූ ඕනිකමින්ම යන්බන් වෙත ගිහින් කියලා. ඉතින් මේ කාරණය හැමෝටම නොකිව්වේ ඇයි? ඒ දේ කිව්වේ නැති නිසා ඇයට හොඳටම මඩ ගැහුවා කියලා
ආච්චි කියන්නේ. ඉතින් ලිපිය විසිනොකර ළඟ තබා ගත්ත එකට දඬුවමක් විදියට සූත්‍රයක් දසවතාවක් පිටපත් කරන්න දඬුවම් කරනවා වගේම අනිත් සහෝදරයන් දෙන්නට විසිවතාවක් පිටපත් කරන්න දඬුවම් ලබා දෙනවා කියලා ආච්චි කියන්නේ. ඉතින් දැන් උන දේවල් එක්ක යන්බන්ට රුවෝයාව එක්ක ඇති කරගත්ත ගිවිසුම කඩලා දාලා තියෙන්නේ කියලා ගෙදරටම ලිපියක් ඇවිත් තියෙනවා. ඒ වගේම උට යුව විවාහ කරගන්න වෙන්නේ නැත්තම් රජතුමා කෝපයට පත් වෙයි කියලා ඔහුගේ පියා කෑ ගහනවා. ආදිපාදසූ මහරජතුමාට වන්නින් කුමරිය උත්සවයේදී හැසිරුණ විදිය හා ඇය බොහෝ පාලනය කරපු විදිය කිව්වහම මහරජු කියන්නේ වන්නින්ගෙන් ලේසියෙන් බේරෙන්න බැරි නිසා ආදිපාදසූට පරිස්සම් වෙන්න මහරජුට ඇති එකම විශ්වාසවන්ත පුද්ගලයා ඔහු නිසා කියලා. ආදිපාදසූ මහරජතුමාගේ කීම පිළි අරගෙන කියන්නේ ඔහුගේ රාජකාරිය වෙන්නේ මේ වගේ අභියෝගවලට මුහුණ දෙන එක. ඒ නිසා ඌට එන මේ වගේ ප්‍රශ්න වළක්වන එක ලේසි නෑ. ඒත් ඔහු මැරෙන්නේ නෑ කියලා මහරජතුමා සමග හිනා වෙලා පිට වෙලා යන්නේ. ඊළඟට පෙන්නන්නේ වන්නින් කුමරියට ආරංචි වෙනවා ජෙන්වේ ශාලාවේ ස්වාමිදුවව සැතපුම් ගානක් තුර තියෙන හොයි නගරේ සිරකුටියක රඳවලා තියෙනවා කියලා. ඒ වගේම වන්නින් කුමරිය එක්තරා ලිපියක් සේවිකාවට බාර දෙනවා ලීට ගිහින් දෙන්නත් කියලා. වන්නින් කුමරිය ඇයගේ කුටියට එනකොට යුරොන් ඔහුගේ අතේ ඇති කැපුම් තුවාලේ පරීක්ෂා කරමින් ඉන්න අතරේදී ඔහු තමන්ගේ ජීවිතය අනතුරකට දාගන්න තරම් මුරණ්ඩු වුණේ ඇයි කියලා ඇය ඔහුගෙන් අහන්නේ. ඒ වගේම ඇය ඔහු ප්‍රසිද්ධියේම අපහසුතාවයකට පත් කළා කියලා කියන්නේ. ඇය තමයි උත්සවයේදී විකාර වැඩ කරන්න ගියේ පාසලේ සිසුන්ට අනතුරක් වෙන්න තිබුණා ජියාලිට අකමැති නිසා මේ වගේ දෙයක් කරන්න ගියෙන් වන්නින්ගේ ආත්ම ගෞරවය නැති වෙන්නේ කියලා ඔහු කියන්නේ. ඇය ඔහු කෑ ගහනවා වැඩි කියලා තුවාලයටම පහර දෙනවා. ඉතින් වන්නින්ට ජියාලි ගැන සැකයක් තියෙන නිසා යුරොන් කියන්නේ ඔහු ෂින්චෙන් කන්දට ගියා ඔහු ශුලීව වලදාපු තැන පරීක්ෂා කරලා බලන්න. ඉතින් ඇයගේ මෘත ශරීරය වල තුල තිබුණ දැක්කා. ඒ නිසා ඇයට ඒ දේ ගැන හිතන්න එපා. ඔහු ඇය ළඟින්ම ඉන්නවා. ඒ වගේම ඇගේ හිත සැහැල්ලු කරන්න ඕනේ දෙයක් කරන්න කිව්වහම ඔහු ඇයි සිප ගන්නවා. ජියාලි ඒ පවුල වෙත ගිහින් පරණ තිබ්බ ප්‍රශ්න ඉවත් කරලා නැවතේ පවුල සමග සම්බන්ධ වෙන්න උවමනාවක් තියෙනවා. කොහොම හරි රූයි ඇවේ ඇයි දැන් කීර්තියක් අරගෙන රට පුරා ප්‍රසිද්ධ වෙලා ඉන්න වෙලාවේ ඒ පවුල වෙත යන්නේ මොකටද කියලා අහනකොට එක්තරා සිදුවීමක් මතක් වෙන්න ගන්නවා. ආදිපාදසූ ඇයට එන්න කියලා මහරජුගේ උපවිසව වන ලීට ඇයට බුද්ධාගම පිටතට අරගෙන යන්න ඕනි කියලා තියෙනවා. ඉතින් උපවිසව තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ආදිපාදසූ ඇයට ඉදිරියේදී වෙන්න තියෙන අනතුරෙන් ගලවා ගන්න තමයි මේ විදිහටම කලින්ම කියන්නේ. අනික මේ උපවිසව රජුගේ ප්‍රියතම කෙනා නිසා මොකක්ම හරි වුණොත් බේරෙන්නත් ලේසි නෑ කියලා දන්නවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි ජියාලි දැන්මම ඒ පවුල වෙත යන්න හතන්නේ. ඉතින් ඩොන්ටයි කියන්නේ ජියාලි සමග ඒ පවුලේ ඇති වුණ විරසක දුරු කරලා නැවත පවුල් දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න ඕන කියලා. ඉතින් ඒකට ටොන්ට ගොඩක් සතුටු හිතනවා ජියාලි ආරයාව ගැන ශුලි ගොඩක් හිතන නිසා. ඒ වගේම තමයි ඇයට නගරයට ගියහම හුවාෂියන් කියන ඇයගේ දෙමව්පියන්ගේ ගමට යන්න ඕනි කියන්නේ ඇයගේ තාත්තා වැරදි කාරයෙකු කරලා මරලා දාපු නිසා ඔහුව භූමදාන කරලා නැතුව ඇති. ඒ නිසා ඒ ගැනත් ඇයට හොයලා බලන්න ඕන කියලා. යේෂීජී නිලතනතුරක් ලබාගෙන තියෙන නිසා කට්ටිය පහන්කෝඩු උත්සවයක් ඇති දවසේ රෑ එකතුන වෙලාවේදී ඔහුගෙන් සංග්‍රහයක් ඉල්ලනවා. ඒත් ඔහු කියන්නේ ඔහුගේ දෙවෙනි මාමා ව්‍යාපාර කටයුතු වලට දවස් කිහිපයකට ඇවිත් ඉන්නවා. නැවත ඔහුගේ ගමවන ලූයන් බලා පිටත් වෙනවා. ඒ නිසා කට්ටිය එක්ක විනෝද වෙන්න ඉන්න බෑ කියලා. කොහොම හරි දෙවෙනි මාමා මෙයාලා ඉන්න තැනට ඇවිත් කෑම වේලකට ආරාධනා කරනකොට ජියාලිට යන්න ඕන වෙනවා. ඒ නිසා රුයිට හා ලියුෂුට ගිහින් විනෝද වෙන්න කියලා ඇය දෙවෙනි මාමගේ ආරාධනාව පිළි අරගෙන යනවා. ඇයට ඌ සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ඕන නිසා කොහොම හරි අවන්හලට ගියහම දෙවෙනි මාමා ජියාලිට කියන්නේ ඇයි ගැන යේෂීජී විස්තර කියලා තිබුණා. ඉතින් ඇයව මේ විදියට අඳුරගන්න ලැබීම ඔහුට ලොකු සතුටක් කියලා. ඒ වගේම ජියාලි යේෂීජීව ඇයගේ කණ්ඩායමට බඳවා ගත්ත නිසා ඔහුට රජු පත්වීමක් ලබා දීලා පවුලට ගෞරවයක් ලබා දෙන්න පුළුවන් වුණේ ජියාලි නිසා කියලා ස්තුති කරනවා. ඒ වගේම ජියාලි අතීතයේදී නොදැනුවත්කම නිසා සිද්ධ වුණ දේවල් වලට පසුතැවෙනවා වගේම
තිබුණු වැරදි වැටහීම් නැති කරගන්න ජියාන් පවුල වෙත පැමිණෙන්න කියලා ඇය ආරාධනා කරනකොට ඔහු ඊට එකඟ වෙනවා. ඒ වගේම දෙවෙනි මාමා සමග ලූයන් නගරයට යන්න එන්නද එතකොට පවුල් දෙක අඳුරගන්න ලැබෙනවා කියලා ඇය කිව්වහම දෙවෙනි මාමා නම් කියන්නේ ඇයගේ තාත්තගෙන් ඊට අවසර ගන්න වෙයි කියලා. ඉතින් තාත්තා නම් ඊට එකඟ වෙයි කියලා තමයි ඇයි කියන්නේ. මේ නිසා මාමා ගෙදර ආවහම තාත්තට මේ ගැන කියන්නම් කියලා තමයි ඇයි කියන්නේ. මාමා සමග සංවාදයේ අවසන් කර යන අතරේදී යේෂීචි අහන්නේ මෙච්චර ඉක්මනට ලූයන් වලට යන්න ඕනි වෙන්නේ ඇයි කියලා. පවුල් දෙක තුල ඇති වුණු වැරදි වැටහීම ඉවත් කරගන්න කියලා තමයි ඇය ඔහුට කියන්නේ. මේ අතරේදී පෙන්නන්නේ ආදිපාදසූ අවධානයෙන් ඉන්න කියපු රංගන ශිල්පිනියගේ ටිකට් පතක් මිලදී අරගෙන තියෙනවා. ඉතින් ඔහුට විමර්ශන කටයුතු වගයක් කරන්න ඕනි නිසා තමයි මේ විදිහට නාට්‍ය බලන මුවාවෙන් ඒ වැඩේ කරන්න හදන්නේ. ඉතින් ජීවිතයේ අනතුරකට ලක් කරගෙන සතුරාට අනතුරු අඟවන්න තමයි ඔහුට ඕනි වෙන්නේ. නාට්‍ය බලන්න ඔහුට කෙනෙක් හොයාගන්න ඕනි වෙනවා. එතකොට ඔවුන්ට සැක හිතෙන්නේ නැති නිසා ඔන්න ඒ වෙලාවේදී ආදිපාදසූ දකින්නේ ජියාලි නගරේ ඇවිදිමින් යනවා. ඉතින් ඔහු නාට්‍ය බලන්න කෙනෙක්ව හොයාගත්තා කියනකොට බෙන්චි කියන ආරක්ෂකයා අහන්නේ ඔහේ පාර යන කාන්තාවක්ද තෝරගත්ත කියලා. එතකොට බලනකොට දකින්නේ ජියාලි ඉන්නවා. ඉතින් බෙන්චි කරන්නේ ජියාලි ඉදිරියට ඇවිත් ආදිපාද සූට ඇයත් එක්ක කතා කරන්න ඕනි කියලා රංගන ශාලාවට යන්න ආරාධනා කරන එක. කොහොම හරි අය එකපාරින්ම මේ පාර කැමති වෙලා ඔන්න ආදිපාද සූ එක්ක නාට්‍ය බලන තැනට ගිහින් ඇය අහන්නේ ඇයි ඇයිට කතා කළේ කියලා. ඒ වගේම මේකත් ඔහු ලබා දෙන අනුග්‍රහයක් නම් ඇයව යවන්න කියනකොට මේක අනුග්‍රහයක් නෙමේ කිව්වහම තමයි ඇය අනේක නතර කරන්නේ. කොහොම හරි ඇයට විවිධ රසයන් වල තේ වර්ග කිහිපයක් පෙන්නලා එකක් බොන්න කිව්වහම ඇය තිත්ත තේක බොන නිසා තිත්ත කියන දේ ඇයගේ හදවතේ කොහොමද තියෙන්නේ කියලා ඇහුවාම ඇය කියන්නේ ආතරේ සෙනෙහස ඇයගේ හදවතේ තිත්ත දෙයක් කියලා. ඇත්තටම ඒ තේ ඇයගේ හදවතේ තිත්ත දෙයක්ද කියලා ඔහු ආන්නේ. එතකොට ජියාලි ඒ ප්‍රශ්නයට උත්තර නොදී මග අරිනකොට දෙන්න එකතු වෙලා නාට්‍ය බලන්න ගන්නවා. කොහොම හරි ජියාලි සතුටින් නාට්‍ය බලන දිහා ආදිපාදසෝ බලන් ඉඳලා ඇය හොඳින් රසවිඳින බව තේරුම් ගන්නවා. ඉතින් නාට්‍ය අවසන් වුණාට පස්සේ අර රංගන ශිල්පිනියට තේරුම් ගිහින් තියෙනවා ආදිපාදසූ හොඳකට නම් නෙමෙයි ඇවිත් තියෙන්නේ කියලා. මේ නිසා ඇය නාට්‍ය ගැන හැඟෙන දේ අහනකොට ආදිපාදසූ නාට්‍යම බලන්න ආවේක අඟවන්න ජියාලිගේ අතින් අල්ලගත්තාම ජියාලි නාට්‍ය ගැන හැඟුණු දේ කියන්න ගන්නවා. ඒ වගේම තමයි ඇය නාට්‍ය ගැන හොඳට දන්නවා කියලා අර කාන්තාව කියනකොට ආදිපාදසූ කියන්නේ ඇයි නාට්‍ය ගැන විස්තරයක් විතරක් නෙමෙයි දන්නේ රඟපාන්නත් දන්නවා කියලා. ඊට පස්සේ නාට්‍යයේ රඟපාමින් හිටපු පිරිස ආදිපාදසූට පහර දෙන්න ගන්නවා වගේම අර රංගන ශිල්පිනිය කරන්නේ ජියාලිව අරගෙන පහලට එන එක. ඉතින් ආරක්ෂක නිලධාරීන්ද ඇවිත් සටන් කරන අතරේදී අර රංගන ශිල්පිනිය ආදිපාදසූට පහර දෙන්න ගිහින් අන්තිමටම ජියාලිගේ අත කැපිලා යන්නේ. ඉතින් කොහොම හරි අර කාන්තාව අල්ලගෙන ඇයි සේවය කරන්නේ කාටද කියලා හොයාගන්න කියනවා වගේම ජියාලි ගොඩක් අමාරුවෙන් බයෙන් ඉන්න නිසා ආදිපාදසූ ඇයව වැළඳගෙන ඉන්නේ. ඊට පස්සේ ඌ ඇයගේ අතට බෙහෙත් දාන්න ඇඳුම ටිකක් එහාට මෙහාට කරන්න හදනකොට ඇය ප්‍රතික්ෂේප කරන නිසා උඩින් තුවාලයට බෙහෙත් දානවා. ඉතින් මේකත් ඌ අනුග්‍රහයක් විදියට කරන්න කියලා හිතනවා නම් ඇය වෙන කෙනෙක්ට කියලා බෙහෙත් දාන්නම් කියලා කියන්නේ. ඉතින් අනුග්‍රහයට බයද කියලා ඌ ඇයගෙන් අහනවා. ඇයට අනුග්‍රහය ණයක් කියලා හිතන නිසා ඒක අපහසුතාවයක් දැනෙනවා කියලා ඇයි කියන්නේ. ඒ වගේම ඇයි කියනවා ඔයා මාව ගෞරවණීය අමුත්තෙක් විදියට නාට්‍ය බලන්න අරගෙන ගියේ ඔයාගේ ප්‍රයෝජනෙට විතරයි කියලා. ඉතින් ඇයට ඇත්ත කියලා නාට්‍ය ශාලාවට එකගෙන යන්න තිබ්බේ කියලා කියන්නේ. ඒත් ඇයි ස්තුති කරනවා ඇයවත් ඔහුට ප්‍රයෝජනවත් වෙනවා කියලා තේරුම් ගත්ත නිසා. අර නාට්‍ය ශිල්පිනිය නාට්‍ය පෙන්වන මුවාවෙන් අගනුවර තුළ අසාධාරණ විදියට මුදල් රැස් කරලා උතුරු දේශ සීමාවට ප්‍රවාහනය කරලා තියෙනවා කියලා ආදිපාදසූ හොයාගෙන තියෙනවා. ඉතින් ආරක්ෂක නිලධාරීන්ට කියන්නේ ඇයගේ අත්පා අඩපණ කරලා එළියට විසි කරලා දාන්න කියලා. ආදිපාදසූ අද ටිකක් තරුණ විදියට වැඩ කරන්න ගන්න නිසා ආරක්ෂක නිලධාරීන්ටත් ඔහු එකපාරටම මේ විදියට ඇසුරුනේ ඇයි කියලා හිතා ගන්න බෑ.
ඉතින් ආරක්ෂක නිලධාරියෙකු ඇයගේ මූණ ළඟින් පිහිය තියනවා ඇයගේ මූණ ආදිපාද සෝ විකෘති කරන්න කිව්ව නිසා. ඒ බයිටම ඇය ඇත්ත කියන්නම් කියලා කියන්නේ. ඉතින් ආදිපාද සෝ මහරජතුමා සමග මේ සිදුවීම ගැන කතා කරමින් ඉන්නකොට කියන්නේ චෙන් කියන රජු තමයි මේ දේවල් කරන්නේ. ඒ නිසා ඔහු අල්ලගන්න ඕන ලුණු ජාවාරම විතරක් නෙමෙයි මුදල් හොයන එකම මාර්ගය. මේ නිසා තව එකක් තියෙන්න ඕන කියලා. අර අල්ලගත්ත කාන්තාව හරහා දැනගෙන තියෙනවා ලුයන් කියලා ගමේ රහස් පුහුණු මධ්‍යස්ථානයක් තියෙනවා. ඉතින් ඒක කෙනෙක් තමයි මේ කාන්තාවත්. ඉතින් ආදිපාද සූට රජු කියන්නේ ලුයන් වලට ගිහින් පරීක්ෂා කරන්න කියලා. ඔන්න ජියාන් ලීගේ දෙවෙනි මාමා කිව්වා වගේම ජියාන් පවුලේ ප්‍රධාන ලේකම්ම මුණගැහෙන්න එනවා. කොහොම හරි මහලේකම්වරයාට තෑගි බෝක පවා අරන් ඇවිත් කියලා දැක්කහම නොකියම ආවේ ඇයි කියලා තමයි ඔහු අහන්නේ. එතකොට ජියාන් ලී ඇවිත් තාත්තට කියන්නේ පහන්කූඩු උත්සවයේ දවසේ රෑ දෙවෙනි මාමා හම්බ වෙලා ඔහුට ඇයි ගෙදරට ආරාධනා කළේ කියලා. ඒ වගේම ඒ පවුලේ වැඩිමහල වන ජියාන් ලීගේ ආච්චි ගැන ප්‍රධාන ලේකම් විස්තර අහන්නත් අමතක කරන්නේ නැහැ. ඒ වෙලාවේදී දෙවෙනි මාමා කියන්නේ ජියාන් ලී කිසිම දවසක ලුයන් වලට ගිහින් නැති නිසා ආච්චිව බලන්න ඇයිව රැගෙන යන්න ඉඩ දෙන්න කියලා. ඉතින් ජියාන් ලීද තාත්තගෙන් මේ ඉල්ලීම කරන්න ගන්නේ මේ දවස්වල පාසල් නැති නිසා ලුයන් වලට යන්න දෙන්න කියලා. ඇයට ලුයන් කෑම බීම පුරුදු නැතුව ඇති කියලා තාත්තා කියනකොට ඇයි නම් කියන්නේ ජෙන්වී ශාලාවේ හිටිය ඇයට ලුයන් වල දේවල් ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට තාත්තා කියන්නේ උප බිසව වන ලීට ඇයි සමග ආඥා කිරීමට යන්න වෙනවා. ඉතින් ඊට සහභාගී වෙන්න රාජ්‍ය ආඥාව ලැබෙනකන් ඉන්න වෙනවා කියලා. එතකොට ජියාන් මැඩම් ඇවිත් කියන්නේ ඇයට ලුයන් වලට යන්න ඕනේ නම් අවසර දෙන්න උප බිසව ලී කරුණාවන්ත කෙනෙක් නිසා මේ දේවල් තේරුම් ගනි. ඒ හින්දා ඇයට යන්න දෙන්න ලුයන් වලට ගිහින් ආවහම උප බිසව සමග යන්න පුළුවන් කියලා. කොහොම හරි ජියාන් මැඩම් මහ ලේකම්වරයාටත් පෞද්ගලිකව අඬගහලා උපවිසව ලීගේ ප්‍රධාන චේතනාව බුද්ධාගම ඉගෙන ගන්න එක නෙමෙයි වෙන දෙයක්. ඉතින් බුද්ධාගම ඉගෙන ගන්නවා නම් නැවත කඳුකර ප්‍රදේශයට යන්න වෙන නිසා ජියාන් ලී වසර 10ක්ම දුක් විඳලා ආව හින්දා ආයෙව දුක් විඳින්න යවන්න එපා. ඒ වගේම උපවිසව ශූරන්ගේ සහෝදරිය ශූරන් ආත්මාර්ථකාමී විදියට සමහර තීරණ ගන්නේ මේ නිසා හරි තීරණේ ප්‍රධාන ලේකම්ට ගන්න කියලා ආච්චි කියන්නේ. මේ අතරේදී ශූරන් රෝයාවට ගිහින් කියන්නේ ජියාන් ලී ලුයන් නගරයට යන්න හදනවා. ඒ නිසා රෝයාවට උපබිසව සමග බුද්ධාගම ඉගෙන ගන්න ගිහින් නැති වුණු කීර්ති නාමය නැවත ලබා ගන්න හොඳ අවස්ථාවක්. ජියාන් ලී නැවත ගෙදර එනකොට ඇයට නගරයේ තැනක් නැති වෙන තරමටම රෝයාව ගෞරවයට පත් වෙලා ඉන්න ඕන කියලා. ඔන්න ජියාන් ලී ලුයන් ගමට යන්න ලෑස්ති වෙලා එළියට එනකොට ඇයගේ මිතුරන් ටික තෑගි භෝග දෙනවා දවස් ගානකට ඇයව දකින්න ලැබෙන්නේ නැති නිසා. ජියාන් ලී මග යන අතරතුරේදී වටපිට බලමින් යනකොට ඇයට මැවිලා පේන්නේ ඇයි ඌරන් සමග වීදියේ බඩු මිලදී කමින් ඉන්නවා. ඉතින් ආයි ඇය අගනුවරට ඇවිත් ඇය විනාශ කරන්න හදපු අයට බන්දි ගෙවන්න වේ කියලා හිතා ගන්නවා. ආදිපාද සූද ජාවාරම් වැඩගෙන දේවල් හෙලිකර ගැනීම සඳහා ලූයන් වලට යන්න සූදානම් වෙන්න හදන්නේ. ඒ අතරේදී ආරක්ෂක නිලධාරියා වන වෙන්ජි ජියාන් ලීද ලූයන් වලට ඇයගේ අම්මගේ පවුලේ අයව බලන්න යනවා කියලා ඔහුට කියනවා. ඒක ඇහුණාම ආදිපාද සූ කියන්නේ වැඩකට නැති තොරතුරු ගැන ඔත්තු බලන්න එපා කියලා. ඉතින් ආදිපාද සූම ඔහුට ඇය ගැන ඔත්තු බලන්න කිව්වා කියනකොට ඔහුට ආදිපාද සූ දඬුවම් ලබා දෙනවා කියලා පාරවල් කිහිපයක් ගහලා. එතන සිදුවීමෙන් පස්සේ ආදිපාද සූගේ හිත රිදිලා වගේ ඇයි ගැන හොයන එක නතර කරලා වගේ පේන්නේ. ඔන්න ජියාන් ලී ලුයන් වල ගේ නිවසට පැමිණෙනවා. ඒ පැමිණුන ගමන් ඇය ටොන් සමග නගරයට යනවා චින්චෝ නමින් හඳුන්වන පැරණි මිතුරෙක් හොයාගෙන. ඉතින් ඇය ශීහුවා ගණිකා නිවසේ ඉන්නේ කියලා දැන ගන්නවා. මේ අතරේදී ආදිපාද සූද වූලන් කියලා කෙනෙක් හොයාගෙන ශීහුවන් ගණිකා නිවාසයේ බලා පිටත් වෙනවා. ජියාන් ලීද ශියෝන් ජීව හොයාගෙන ශීහුවා ගණිකා නිවසට යනවා. ඉතින් ඒ ගියහම ඇය දකින්නේ ශියෝන් ජී ඉහළම ගණිකාවක් කියලා. ඉතින් නිවසේ ඉන්න කාන්තාවන්ට මුදල් දීලා ශියෝන් ජී ඉන්න තැනට යනවා. ආදිපාද සූද වූලන්ව හොයාගෙන යන්නේ. ඉතින් වූලන් පිරිමියෙකු ලෙස වෙස් වලාගෙන හිටියත් ආදිපාද සූගෙන් නම් බේරිලා ඉන්න ලැබෙන්නේ නැහැ. වූලන් ඔහු සමග සටන් කරනකොට ඇයගේ බැඳ තිබුණු කොණ්ඩේද ගලවලා ඒ ඉන්නේ වූලන් කියලා හොයා ගන්නවා. ජියාන් ලීද ශියෝන්චිව හොයාගෙන ගියහම එහා පැත්තේ කාමරයේ ආදිපාද සූ වූලන් සමග සටන් කරන සත්වයෙහිලා දෙන්නම හැරිලා බලනවා.
බූලන් ආදිපාද සූගෙන් අහන්නේ අර රංගන ශිල්පිනිය ඇත්ත තොරතුරු දුන්නේ කියලා විශ්වාස කරනවද කියලා. ඉතින් දැනටමත් බූලන්නේ රංගන ශිල්පිනියගේ නම ගැන තවෝහොන් නම කිව්වා කියලා තිබුණ නිසා වැරදි තොරතුරක් දීලා නැතුව ඇති කියලා ඇයිට කියන්නේ. යාලි ෂියෝෂින්ට කියනවා ඇයිගේ පෙම්වතා වන ෂූජව් ගැන දන්නවා කියලා. ෂූජව් කියන්නේ ෂුලීගේ සහෝදරයා. ඉතින් ඇය මේ උත්සාහ කරන්නේ ඇයිගේ තාත්තට හා සහෝදරයාට උනතේ හොයාගන්න. ඉතින් ෂූජව් ජියන්ලි දන්නවද කියලා ෂියෝන්ෂි අහනකොට ඒ ඇයිගේ මිතුරෙක් කියන්නේ සහෝදරයා විදියට අඟවන්න යන්නේ නැහැ. ඊට පස්සේ සිතුවීමක් පෙන්නනවා මේ ෂියෝෂින් කියන ගෑනු ළමයාගෙන් පිරිසක් ඇවිත් මුදල් ඉල්ලනවා ඔවුන්ට තාත්ත ණයයි කියලා. මුදල් නැති නිසා ඇයව ගණිකා නිවසකට අරගෙන යන්න හදන්නේ. ඒ වෙලාවේදී තමයි ෂූජව් ඇවිත් අර පිරිසට පහර දීලා මෙතන් සිට මුදල් ලොහු ගෙවනවා කියන්නේ. ඉතින් දින පහකට වරක් ලූයන් වෙත ඇවිත් මුදල් ගෙවලා ඇයව බේර ගන්න වෙනවා. ඒ විදිහට බේර ගන්න ඇවිත් තමයි දෙන්න පෙම්වතුන් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔහු විසින් කැටයම් කරපු ඕගේ නම ඇතුළත් පෙට්ටිය නිර්මාණය කළා කියලා ෂුලීට මතක් වෙනවා. කොහොම හරි ඔහු නැවත පැමිණියේ නැති නිසා ඇයව ගණිකා මඩමකට එකගෙන ඇවිත් තියෙන්නේ. ඇයි හිතන්නේ ඔහු දකින්න අස නැති නිසා වෙ නෑ කියලා. එතකොට තමයි ජියන්ලි හෙවත් ෂුලි කියන්නේ ඔහු අගනුවරට යන අතරතුරේදී කොල්ලකරුවන් මරා දාලා සිරුර ගඟට විසි කරලා වගේම ඔහුගේ තාත්තව හා සහෝදරියවත් මරා දාලා කියලා. ඒක හපු ගමන් ඇයට අදහ ගන්න බැරි වෙනවා. ඉතින් මේ මරණයේ පිටුපස ඇති සාක්ෂි හොයාගන්න ෂුලීට අවශ්‍ය නිසා ඒකට ආවේ කියලා ෂියෝන්ෂිට කියන්නේ. ඉතින් මොනවා හරි දෙයක් දන්නවද අහනකොට ඔහු ඇයට ලබා දුන්න මුදල් පෙට්ටිය තිබුණු සිතියමක් පෙන්නනවා. හැබැයි මේ ෂූජව්ගේ රිදී සංගවලා තියෙන තැනක් තියෙනවා. ඒත් ඒ සිතියමේ සටහන් කළ ඇති දේ දෙන්නටම හිතා ගන්න බැරි වෙනවා. ඒ නිසා ෂියෝන්ෂිට ඒක පරිස්සමෙන් තියාගන්න කියලා කියන්නේ. ඉතින් ඇයි ෂූලිට උදව් කරන්නේ කොහොමද ඇහුවාම ෂූලි කියන්නේ ෂූජව්ගේ හා තාත්තගේ සිරුරු බෝමදාන කරපු කෙනා දන්නේ නැති නිසා ඒ ගැන හොයන්න ඕන ලූයන් වල ෂියෝන්ෂි ඉන්න නිසා ලේසියෙන් පිරිසවැයට අල්ලගන්නත් පුළුවන් හින්දා හොයලා දෙන්න කියලා. ඉතින් ඇයි ෂූජව් වෙනුවෙන් ඒක කරන්න එකඟ වෙනවා. ඉතින් ෂූජව්ගේ සිරුර බිහිදන් කරලා තියෙන්නේ උපංගමේ කියලා ඇය ඇහුවාම ෂුලි කියනවා. ඉතින් ෂුලි ෂියෝන්ෂිට හොරෙන් ඇයගේ ඇස්වලට එන කඳුළු බිහිදාගෙන එතනින් යන්නේ. මේ අතරේදී ආදිපාද සූ වූලන් කියන කාන්තාවගේ මූණට විෂවාගයක් අල්ලනවා. ඉතින් ඒ විෂ ඉවත් කරන්න ප්‍රතිරෝධකයේ ඕනේ නම් චූලාන් කියන ජාවාර මහා නීති විරෝධී වැඩවලට සම්බන්ධ පුද්ගලයව ගෙන්න ගන්න කියන්නේ. ඉතින් එතනින් යනකොට ජියන්ලීට ආදිපාද සූව මුණ ගැහෙනවා. ලූයන් වල දෙන්නම එකපාරේ ඉන්න නිසා ආදිපාද සූම කියන්නේ ඇයව ලූ බැඳගෙන නිමේ යාවේ නඩුවකට මේ නගරයට ආවේ කියලා. කොහොමහරි අර බූලන් කියන කාන්තාව ආදිපාද සූට ඔහු ළඟ තිබුණු චේට් එකක් දෙන්න ළඟට ආවහම ජියාලි තේරුම් ගන්නේ මෙතනට ආපු හේතුව නම් නඩුවක් වෙන්න බෑ කියලා. ඉතින් ඔහුට බාධා කරන්නේ නැහැ කියලා ඇය එතනින් යනකොට ආදිපාද සූට ඇයව නවත්තන්න බැරි වෙනවා. කොහොම හරි ඒ කාන්තාව කියන්නේ ඒ තරුණියට ඉරිසියාවක් ඇති වෙලා තියෙන්නේ කියලා. ඒක කිව්වහම ආදිපාද සූටත් අදහ ගන්න බැරුව අහන්නේ ඇයිද ඉරිසියාව හිතිලාද කියලා. කොහොම හරි ටොන්න ආදිපාද සූව දැක්කා කියලා ජියාලිට කියනකොට ඇය තරහෙන් එතනින් යන්නේ ඕ ගැන කතා කරන්න ඕනේ නැහැ වැඩක් නැහැ කියලා. යේ පවුල දෙවන මාමගේ බිරිඳ ඇයගේ සැමිය අයියේ තරුණිය නිවසට ගෙනාව නිසා තව බිරිඳක්ව ගෙනාව කියලා හිතලා තරහෙන් බෙල්ල වැලතා ගන්න හදනකොට ඇයගේ දුවවන ඒජියා ඇවිත් මේක දැක්කහම ඇයටත් ඇයගේ අම්මගේ සිතුවීම කිව්වහම තාත්තව හොයාගෙන යන්නේ. ඉතින් දෙවෙනි මාම වන ජියාර්ගේ තාත්තා ඒ ආවගෙනා ජියාන් පවුලේ ජියාන්ලි කියලා පැහැදිලි කරලා දුන්නට පස්සේ තමයි වැරදි වැටහීම නැති වෙන්නේ. ඒ වගේම බෙල්ල වැල දාගන්න ගිය අම්මට දෙන්නම ඇවිත් ජියාන්ලි ගැන කිව්වහම ඇත්තටම බෙල්ල තොණ්ඩුවට වැටිලා දඟලන්න ගන්නකොට කට්ටියම දුවන් ගිහින් අල්ල ගන්නවා. ජියාන් උදේ පාන්දර නගරේ ඇති තැන් බලන්න එකගෙන යන්න හදන්නේ. ඒත් ඒ වැඩේට ඇය එතරම් කැමති වෙන්නේ නැති නිසා ජියාට කියන්න කොහෙවත් යන්න ඕනේ නැහැ. නැන්දටයි මාමටයි ඒ තැන්වලට ගියා කියලා කියන්නම් ඒ වෙනුවට ඒ කාලේ ඉතුරු කරගමු කියලා. ඉතින් ජියාල්ගේ රෙදිපිලි ඇති කටේ මේ දවස්වල ප්‍රශ්නයක් තියෙන නිසා ඒ ගැන අවධානයක් දෙන්න ඕනි කියනකොට ජියාල්ලිට කඩේ බලන්න ඕනි කියන්නේ ඇය වැඩිය ඇඳුම්ද ගෙනාවේ නැති නිසා රෙදි වගයක් තෝරගන්න ඕන කියලා. ඉතින් ජියාර් ඒ වැඩේට නම් එකඟ වෙනවා.
ඒ අනුවේදා ජියර් එක ජියන්ලි ලීෂෙන් ශාලාවට යනවා. ඉතින් ඇය සාප්පුවට යනකොට තුන්වන මාමවන යේමින් යූ ඇවිත් ඉන්නවා නයිට මුදල් වගයක් ගන්න. ඉතින් ජියර් සල්ලි දෙන්නේ නැහැ කිව්වහම ඔහු යන්නේ නැහැ කියලත් ප්‍රතික්ෂේප කරනවා. මේ වෙලාවේදී ජියන්ලි ඇයව තුන්වෙනි මාමට හඳුන්වලා දෙනවා ඇයි ඒජෙන්ජේ කිතුව කියලා. තුන්වෙනි මාමවන මියු ජෙන්ජේ වන ජියන්ලිගේ අම්මට ගොඩක් ආදරය කරලා තියෙනවා. ඉතින් ඇය විවාහ වෙලා ගිහින් ජියන් පවුලේ අමාරුවෙන් ජීවත් වෙන්න කියලා දැනගත්තාම ඇයව හා ජියන්ලිව ඌට ගන්න ඕනි කියලා අම්මට ඉල්ලීම් පවා කරලා තියෙනවා. ඉතින් ඒක මතක් වුණාම ඇස්වලට කඳුළු පවා ඇවිත් ජියන්ලි දැක්කාම සතුටින් අහන්නේ ලූයන් වලට කවදද ආවි කියලා. ඉතින් ඇයව දැක්කහම මුදල් ලෝනේ නැහැ කියලා කඩින් යනවත් එක්ක. ඊට පස්සේ ජියන්ලීට අවශ්‍ය රෙදි වගයක් තෝරන අතරේදී පුද්ගලයෙකු එනවා ඔහු ගත්ත රෙදිවල මුදල් නැවත ඕන කියලා. ඉතින් මේ ප්‍රශ්නයක ඒ පවුල ප්‍රශ්නයක ඉන්නේ කියලා ජියන්ලීට තේරුම් යනවා. ඇයි නිවසට ආවහම ආණ්ඩුකාර ටොන් කියන කෙනා දෙවෙනි මාමට එන්න කියලා නිලධාරීන් පිරිසක් ඇවිත් කියන්නේ මේ රෙදි ප්‍රශ්නය නිසා දෙවෙනි මාමට දැම්මම ආච්චි ළඟට ජියන්ලීව එක්කගෙන යන්න බෑ කියලා. ඉතින් මේ ප්‍රශ්නේ මුලින්ම ඔහුට විසඳගන්න කියලා තමයි ඇයි කියන්නේ. ඊළඟට පෙන්නන්නේ ආදිපාදසූ වූලන් කියන කාන්තාවට විෂ ප්‍රතිරෝධකය ලබා දෙනවා වගේම ඔහුට අවශ්‍ය වුණ වෙලාවක ශීහුවා ගණිකා නිවසට පැමිණෙන්න කියලායි යන්නේ. මේ අතරේදී ආදිපාදසූගේ ආරක්ෂකයෙක් ඇවිත් කියන්නේ ආණ්ඩුකාර ටොන් යේ පවුලේ ප්‍රධානියව අත්අඩංගුවට ගන්න කිව්වා කියලා. ඉතින් ඔහු ආරක්ෂක නිලධාරීන්ට කියන්නේ තාම සංදර්ශනයේ පටන් අරගත්ත විතරක් නිසා යේ පවුලේ දේවල් වලට මැදිහත් නොවී බලාගෙන ඉමු, ජියාලි ඒ පවුලේ ඉන්න නිසා මේ ප්‍රශ්නය අවතක්සේරු කරන්න එපා කියලා. ඒ පවුලේ අයට ආරංචි වෙන්නේ පවුලේ ප්‍රධානියා ලබා දුන්න මුදල් පවා ප්‍රතික්ෂේප කරලා ඔහුව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ කියලා. ඉතින් ජියාලි නැන්දට කියන්නේ ඔවුන් මේ විදියට මුදල් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ ඔවුන් ළඟ ඇති සියලුම දේ ලබා ගැනීමට අරමුණක් තියෙන නිසා. ඔන්න ආණ්ඩුකාරවරයා අතරමැදියෙක් විතරයි මේ වැඩේ පිටිපස්සේ වෙන කෙනෙක් ඇති. ඒ නිසා තමයි ඒ ප්‍රධානියගේ මුදල් අරගෙන නිදහස් නොකර ඔහුගේ සියලුම දේ ලබා ගන්න හදන්නේ කියලා. චියාලිට මතක් වෙන්නේ යේෂීචි ලිලියන් ඔහුගේ කණ්ඩායමට එන්න කියලා ආරාධනා කරපු එක ප්‍රතික්ෂේප කළ නිසාද දන්නේ නැහැ මේ වගේ දෙයක් උනේ කියලා. යේෂීචීට රජතුමා තනතුරක් දුන්න නිසා ඔහුට හානි කරන්න බැරි හින්දා ජේ පවුලෙන් මේ පලිය ගන්න හදනවද දන්නේ නැහැ කියලා ඇයට හිතනවා. ජියාලි සූචෝ බ්‍රෝකේට් කියන යේ පවුල විසින් ගොතන ලද රෙදිපිලි වගයක් බලන්න ගන්න අතර ජියාර් කියන්නේ කිසිම ප්‍රශ්නයක් මේ රෙදිවල නැහැ, ඒත් කටකතා පැතිරෙන්නේ ඒ රෙදි අඳින අය මැරෙනවා කියලා. ඉතින් ජියාර්ගේ තාත්තා මේ ගැන විමර්ශනය කරාම එහෙම මියගිය අයත් ඉඳලා තියෙනවා, ඒ වගේම මියගිය අයගේ ඇඟේ රතුපාට පැල්ලම් වගයක් තිබිලා තියෙනවා කියලා. ඉතින් ජියාන්ලීට දේශපාලන කූට උපක්‍රම ජියාර්ගේ අම්මට පැහැදිලි කරලා සංසුන් කරන්න පුළුවන් වුණ එකට ජියාර් ස්තුති කරනවා. ඉතින් ජියාන්ලි මේ ප්‍රශ්නවලට ඇයට උදව් කරන්නම් කියලා කියන්නේ. ඒ අනුව පහුවදා ලීෂෙන් ශාලාවට යනවා පිරිස ඇවිත් බඩු විනාශ කරන්න හදනවා කියලා ආරංචි වෙලා. ඔය අතරේදී ආදිපාදසු ලීජින්ව මුණගැහෙන්න එක්තරා අවන්හලකට යනවා. ඉතින් ලීජින් මේ අවන්හල තෝරගෙන තියෙන්නේ සංදර්ශනයක් බලන්න කියලා ආදිපාදසූට තේරුම් යනවා. මොකද එතනට ලීෂෙන්ගේ ශාලාව පේන නිසා. ඉතින් ජියාර් හා ජියන්ලි ශාලාවට යනකොට පිරිස වට කරගෙන කෑ ගහනවා දකිනවා. ඉතින් ජියාර් ගෙන් පිරිසට කතා කරන්න ගන්නකොට ඇයට පහර දෙන්න ගන්නවා බාලබඩු විකුණලා කළු සල්ලි හොයනවා කියලා. ඉතින් ඒකෙන් ලීජින් සතුරු වෙනවා කියලා පෙන්නන්නේ. ලුයන් වල මේ වෙළඳ සැල ප්‍රසිද්ධ කීර්තිමත් එකක් නිසා මේ දේවල් විශ්වාස කරන්න බැහැ. ඒ නිසා විමර්ශනය කරන්න කාලේ ඉල්ලුවත් උණ දේවල් වලට වන්දි ඉල්ලලා කෑ ගහන්න ගන්නවා. ඒ වගේම නැවත ආණ්ඩුකාරවරයාගේ සෙබළුන් නැවෙත් ජියාර්වත අත්අඩංගුවට ගන්න හදනවා. ඉතින් මේක ඉවසන් ඉන්න බැරි වෙන ජියාලි පිරිස ඉදිරියට ඇවිත් මේ ප්‍රශ්නය ගැන අහනකොට පුද්ගලයෙකු මේ රෙදිවලින් ඇඳුම් අහලා රතුලප ඇවිත් කියලා පෙන්නනවා. ඉතින් ජියාලි කට්ටියට පිය පෙන්නලා මුලින්ම බය කරනකොට ආදිපාදසු ඕනකමින් ඇයි කරන්න හදන තේ බලාගෙන ඉන්නවා. ඉතින් ජියාලි ඇයගේ ඇඳුමත් තිරලා කෑල්ලක් අරගෙන පෙන්නනවා ඇයත් ලීෂෙන් ශාලාවේ රෙදිවලින් ඇඳුමක් මහලා ඇඳන් ඉන්නේ කියලා. ඉතින් ඇයට කුෂ්ඨ ඇති වුණේ නැහැ කියලා කට්ටියට පරීක්ෂා කරන්න දෙනවා.
ෂූචෝ බ්‍රෝකේට් කියන ඒ පවුලේ රෙදිවල ප්‍රශ්නයක් නෑ කියලයි කියන්නේ. ඒ වගේම පිරිස ඒක විශ්වාස නොකරනකොට ජියාන් ලී කියන්නේ ලීෂෙන් ශාලාවට වඩා ඇයගේ කීර්ති නාමය වැදගත් කියලා ඇයි ජියාන් පවුල ප්‍රධාන ලේකම්ගේ දුව විදියට හඳුන්වල දෙනවා. ලීචින් හිතන්නේ ඒ පවුල ආරක්ෂා කරන්න ගිහින් එන චෝදනාවලට ජියාන් ලී බය නැද්ද කියලා. ඒත් ආදිපාද සූනම් කියන්නේ සංදර්ශනයේ හොඳම කොටස තාම ආවේ නෑ කියලා. ආදිපාද සූ කිව්වා වගේ සංදර්ශනයේ මොන වගේ වෙයිද? ලොකු කාලකෝට්ටියක්වත් වෙයිද? ඉතින් අපි ඊළඟ කොටසින් මොනවා වෙයිද කියලා බලමු.